රණයි අද අපි කතා කරන්නේ අ ගොඩක් දෙනෙක් මගගේ අහල තිබුණු ප්‍රශ්නකටත් පිළිතුරක් වශයෙන් ඒ තමයි මේ බය හිතට බයක් දැනෙන එක දේවල් සම්බන්ධෙන් මනසට බය දැන එක එක හැම කෙනෙක් ම මගේ කිසිම භේවයක් නැතුව මේක වරින්වර අත්්ද කියන දෙයක් එතකොට මේ අද මට කතා කරන්න ඕොයුන මේ වීඩියෝ එකෙන් මේ බය කියන එක ආවහාම අපිට ඒක දැනෙන විදිහ සහ කොහොමද මේ බය කියන මානසිකත්වය අපිට හටගන්නේ අපි ඒකට ප්‍රතිචාර දැක්ව යුත්තේ මොන විදිහට කියන තමයි ඇත්තරම අපි දැනගන්න නම් වැදගත්ම කාරණාටික. ඉතිං ඔබ මේ කාරණා දැනගන්න කලින් ඔබ මුලින්ම තේරුන්ගන්න ඕනේ බය කියන්නේ අස්වා අභාවික දෙයක් නෙමේ බය කියන්නේ මානවී ම මනසේ එකන මනු මස මනස විසි අත්දකින දේවල් අතර තවත් එක කොටසක් ඉතරයි බය කියන්න නිකයන්නේ මනුෂ්‍ය සභාවයක් එක. මනුස මනසක් අත්්දකින එක්තරා ස්භාවයක් ඉතර එක ස්භාවික දෙයක් මසක එක අස්වාභවික දෙයක් නෙමේ නමුත් අපි ගොඩාක් කවෙලාවට මෙහෙම බය මේ වගේ තව ඕන තරන් ඉමෝජන්ස් තියන අපේ හිතේ ඇතිවල අපි ගොඩක් කවෙලාවට කරන්නේ හෙම එකක් නෑ වගේ මවා පානතනක තමයිි ගොඩාක් වෙලාවට කරන්නේ හැබැයි ඒකෙන් අපිට කිසිම යහපතක් වෙන්න හෙම එකක් නෑ වගේ ඉන්න හිටියට එහෙම නැත්තං අපි මේක ස්වභාවිකයි කියලා පිළි නොගෙන ඉන්න තැනකට අපි පොළඹවනවා මේක සභාවිකයි කලපි භාරගන්න කැමති නෑ. බයවිතරක් නෙමේ. ඒගේ මිනිසු වෛර කරන තව ඉමෝෂන්ස් හැඟීම් ඕන තරන්තියනවා මිනිස්සු මේක සභාවිකයි කියල බාරගන්න කැමති නෑ. පිළිගන්න කැමතින ඒක හරිම නරක දෙයක් විදිහට තමයි. ශේෂෙන් මේ අපේ රටේ සම්පදායික බෞද්ධ ඉගැන්නේීමනු අපේ රටේ මනිසුවන් ගොඩක් තියෙන්නේ මේ බයරාග දවේෂ මේවා මේ. හස පොව ොහොලන අප රාධ වගේ තමයි මනුස මනසර ිහිතය. මේක ස්භාවික සිද්ධයක් කියලා අපි බාරගන්න කැමති නෑ. ඉතිං ඔබ තේරුන්ගන්න ඕනේ මේක සෑම මනුෂ්‍යයෙක්ම තමන්ගේ ජීවිත කාලය පුරාවට වරින්වර අත්දගෙන ස්භාවයක් විතරයි. ඒකගෙන අපි ලැ්ජ වියයුතු නෑ ඉතින් හිතහදන්න උත්සාහරන කෙනෙකුට වුණනා අධ්‍යාත්මික මඟට බැපු කෙනෙකට ුණ. අනාගාමී තත්ත්වෙන් මෙහා ඉන්න සෑම කෙනෙක්ම මේක වරින් වර අදකින. ඉතින් අනාගමී වුණු වරිහත් වුණවා ඉන්නවනක් මේ කතාරන්න එයාලට නෙමි. ඉන් මෙහා ඉන්නයට. එතකොට දැ මෙතන ජතු උදහරණයක් දිර ගමු දැ විශේෂයෙන් ඔබ අකම මෙති මානසික තත්ව තියවනයඔ බද්කින වර්තමානනම් ගොඩක් ප්‍රසිද්ධම හන්ඳටම ප්‍රකට වෙලා තියෙන මානසික අපපීට තත් තමයි ඩිප්‍රශයෝන් ඇන්සයිට වගේ මේ තත්ව ස මාජ ගිලගෙන තියෙන්. එතකොඩ මෙහෙම මානසික තත්ත්වයක් කාවහම අපි ඒකෙන් අතමි දෙන්න සෑහෙන්න්න දංඟලනවා. අමුතු ෆයිටඩක් දෙන අපි ඒක තල්ලු කරන්න හදනවා. එතකොඩ වෙන්නෙමු කදදන්නවද ඒ තත්ත්වය තවත් වැඩි වෙන එකයි වෙන්නේ. ඔබ අකමැති මානසික ඕන තත්ත්යක්, ඕන මානසික තත්ත්වය කොබාක මැතිනම් ඔබ එක තල්ලු කරන්න හද්ද ඒකෙන් අතමි දෙන්න අනවශ්‍ය විදිහට ඔබ දංඟලන්න ගනිද්දිී ෆයිට් එකක් කරද්ද එක එ එන්න ඩි වෙනවා ඉතින් අපි මේ අක්ක මැති සෑම මානසික තත්වයක් එක්කම අපි ෆයිට් කරන්නේ බය නිසා ඉතිං අපි වැඩියෙන් මේ අයත්ත එක්ක රඩු කරන්නේ අදදි වෙන්නෙමමුකක්ද එක තවත් වැඩි වෙන එක තමයි වෙන්න ඒනිසා අපිට සිද්ධ වෙනවා මේකට වෙන මුොකක්කාරි විකල්පයක් වෙන මුොක්කාරි ක්‍රමයක් හවාගන්න සිද්වෙනමී රන්ඩු කර එක වෙනුවටමකද රඩු කරන එකෙන් මේක වැඩි ව එක විතරන වෙන්නේ බය ඩිප්‍රෂන් ඇන්සයි මේ වගේ ඕනවා අකමැති මානසිකතතාත්්‍යයා. ඉතිං අපිට සිද්ධ වෙන වඩාහොඳ හරිම ආදරනණය හරිම සෞඛ්‍ය සම්පන ක්‍රමයක් අපිට හවාගන්න සිද්ධ වෙනවා. ඉතිං ඔන්න මෙතන ඉඳලා ඉතාම අවධානයෙන් හොඳින් අහගනඉන්න මෙතන ඳල කතා කරන කාරණාටික ඔබට ගොඩක් දේල් තේරම් ගන්න පුලුවන් ඒසා බහොම සියුම් කාරණනාටික් තියෙන්. එත කොඩ දැන් අපි මේ හොඳ ක්‍රමයක් තෝරගන්න ඕන කිව්වන මේ ක්‍රමයේදී අපිට මුලින්ම කරන්න තියෙන පලවෙනි පියවර තමයි නිරීක්ෂණයක් එක්ක තමයි මේක පටන්ගාන්නේ ඔබ්සවේෂන් එකක් එක්. ඒක කියන්නේ මනසේ ඇතිවෙන තත්ව නිරීක්ෂණය කිරීමක් එක්ක තමයි පලවෙනිියටම මේ වැඩේ අපිට පටන්ගන්න තියෙන ආරම්භ කරන තිය. කොට ඔබ මේ අපිඋුන්දැන් බයගැන කතා කරන්නේ ඔබේ මනසේ බය කියන එකක් ඇතිවෙලා තියෙන වෙලාවට ඔබ ඒ බය නිරීක්‍ෂණයකරොත් ඒක දිහා බලන්න පටන් ගත්තුත් ඒකයට මූුණට මූුණ දාලා නිරීක්ෂණය කරන්න පටන් ගතු ඔබට පේන්න ගන්නවා මේ බය කියන එක ඇතිවෙෙන්මි සිතුවිල්ලකින් කියලා. විල්ලකින් තමයි බය කියනක ඇතිවෙන්නේ එතකොට මොන සිතුවිල්ලකින්ද. මේ බය කියනක ඇතිවෙන්නේ. ඒ සිතුවිල්ල තමයි අනාගතය සම්බන්ධව ඇතිවුණු සිතුවිල්ලකින් තමයි ඔබට බය කියනක ඇතිවෙන්නේ. එමොකද ඔබ නිතරෝම ඊළඟට මොක් වෙද. හට මොනවේද ල්ළඟ සතතිය ොනවේද ළ වුද් මනවේද ළඟ මහොත මොවයිද මොක් යිද යිදවෙයිද කියලා ඔබ නිතරම අනාගතය සම්බන්ධයෙන් අරමුණු කරන ඉතාම කලබලකාරී විසිරුණු සිතුවිලි සමුදාක් තියනවා මේ සිතුවිල නිසා තමයි ඔබට මේ බය කියන එක හටගන්න කියලා ඔබට දැකගන්න පුළුවන් වෙන. එතකොට ඔබට හොයාගන්න පුළුවන් මේ අපි මේ බයවෙන්න දේවල් ටිකක් තියෙනවානේ ඇත්තටම ඒටික වර්තමාන මේ මොහොතේ අපේ ජීවිතය නොපවතින දේවල් ටිකක් තමයි මේ අපි මේ බයවෙන්න හේතු කරගන තියන්නේෙ මේ ොතේ මේ ොහොතේ රියලිටියකේ අපේ ජීවිතේ මේ මොතේ රියලටිය එකේ ටික ැහැ. නමුත් අපි ඉමජින් කරනවා. අපි මවනවා මතු ඒවා ඇති වෙයි කියලා. ඉට පස්සේ මෙන්න මේ එමජනේෂන් එකට පාවිච්චි කරන සිතුවිලි ගන්නෙන් තමයි අපිට බය කියනෙක එන්නේ. ඇත්තටම මේ මොහොතේ නැති දෙයක් ගැන තමයි අවි මේ හිතල බය කියනෙක් මනසට දාගන තියෙන මනසේ උපද්දෝගන්නේ. අපේ අනාගතය වෙන්න පුළුවන් වෙයි කියලා හිතන වැරදි. නරක දේවල් ගැන අපි උඹතුවෙන් වගේ පිස්වුවෙන් වගේ ඉතන සිතුවිලි දාමයක් තමයි එතන එතන වැඩගරන්නේ ඒකට අපි පුහුණුනකරපු මනසක් තියන කෙනෙක් ඉතා ආම ලේසියෙන් ගොදුරුවෙන හුවෙනවා. ඉතින් ඒ සිතුවි ලිවලින් වෙන්නමක්ද ඒ සිතුවලඩිකට ගොදුරුනාාම අපේ අවධානය මේ වර්තමාන මොහොතෙන් අහකට අරන් යනවා.ර්තමාන මොහොතෙන් අප අපි විසිවෙලා යනවා. තමයි තැන සිද්ධවෙන්නේ ඉතින් මේ එක වටික් විස්තරන්න පොඩක් අතරත් අපිහිත්ම අපි යම්කිසේලාවකමොක්හර විපතකට මොනදන්න සිදුණා කියල. ඒම න්න අපිට මේ වෙනුවෙන් ගන්න ඔපෂන් දෙකක් තියෙන. ඒ තමයි එක්ො යමක් ඒ වෙනුවෙන් කරන්නන්නේ නැත්තම් මුකදත් නොකරයින්නවා. ඔච්චර පිරතින ක්ෂන්් එකක. මහර වෙලාවට අපිට ඒවගේ තැනකදි කරන්න. සිම දෙයක් නැතු යන ලාවල් තියනවා අප අම් පිසි විපතකට කරදරයකට මොනදුන් වෙලාවක. නමුත් අපිට මොනහරි කරන්නදයක් තියවන දුක්වෙෙන නැතු අපට එක් කරන්න පුළුව. නමුත් ඇත්තටම අපිට කරන්න කිසිම දෙයක් නැති වෙලාවක්කාව කියල් හිතම මේ වගේ විපතකදි කරදරයකදදි එහනම් අපිට කරන්න තියෙන්නේ විඳ දරාගන්නක තමයි අපට කරන්න තියෙන්නේ. එතකොට ඒ විඳ දරාගන්න අවස්ථාවදි වනත් අපිට මක්කරයක් ක්‍රියාවට නංවන් අවස්ථාවක් තියෙන වෙලාකද වුණත් මේ අවස්ථා දෙකේ දිම මේ තත්ත්ව දෙකේ දිීම මේ ඔපෂන් දෙකේ දිම අපි විශේෂයෙන් මතකතියාගන්න ඕනි කාරණයක් තියෙනවා ඒ තමයි කලබල වෙන එක නවත් අන්න ඕනි. කලබල වෙන එක අවශ්‍යන මේ බයක් එන බයක් උත්පාධනය කරන සිද්ධි මනුස්සේගේ මනසකට වනහම අපි ගොඩාක් වෙලාට කලබල වෙලා තමයි ක්‍රියාමාර් ගන්නේ ක්‍රියමාර්ගයක් ගන්න නැතිවෙලාවට අපි සෑහෙන කලබල වෙන. ඒකෙන් වෙන්නේ. දැනටමත් ඉන්න මේ අමාරු තත්ත්වේ තවත් වැඩි වෙන විදිහට ඒ තත්ත්වේ තවත් දරාගන්න බ විදිහට තවත් ඒගේ බරක් ඇති කරනෙ විතරයි මනසට තවත් ඒක කරදරයක් අමතර කරදරයක් වෙන එක විතරයි වෙන්නම කලබල වෙනකි. නමුත් මේ වගේ කරදරයක් වෙපතක් නිසා අපේ මනසට ආපු තත්ත්වයක් නිසා අපි දුක්වෙනවාන. වැඩිපුරම මේ වගේ වෙලාවට අපි දුක්වෙන් ප්‍රධානම හේතුව තමයි. මේ නිසා අනාගතය සමහරවිට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුලුවන් දෙයක් ගැෙන හිතරතමයි අපි ොඩක් කලාවට මේ දුක්වෙන්නේ. ඒක කියන්නේ. මේ මොහොතේ ඒවා තවදුරටක් සිතුවිලි විතරමයි සිහින ටිකක් විතරමයි. මවා පෑම් ටිකක් විතරමයි ඉම්මජින් කරපු සිතිවිල් ටිකක් විතරයි දැනට මේ මහොත පවතින්. ඒක න්නේ අපි මේ ප්‍රතික්‍රියා දක්වන්නේ අපි මේ අනවශ්‍ය විදිිය ආතතියක් කරගන තියෙන්නේ. මේ මොහොතේ, සිදුවෙන දේට වඩා හිතින් මවාගත්තු දේකට තමයි අපි මේ අනවශ්‍ය බයක් ගන්නේ අනවශ්‍ය දුකක් ගන්නේ අනවශ්‍යආතතියක් ගන්නේ. නමුත් ඔබට පුළුව අගුුණොත් ඔබේ අවධානය අනාගතයට ෆෝකස් කරලා තියන මේ අවධානය මේ මහොතට ශිප්ට් කරගන්න ඇත්තටම මේ මොතේ ඔබ හිතන තරම් ඩේජර් තත්ත්වයක් බය හිතන තත්ත්වයක් නර ත්වයක් තියෙනවා අද කියැලා උපට පරික්ෂා කරල බලන්න පුළුවන් ඇතට මේම තත්ත්ව ොහොතෙනනැ ඉතිං එතකොට ඔබ යම්කිසි මොහොතක මේ මොහොතට අවධානය ගත්තො ඔබටම තේරුන්යයි මේ බය කියන එක එන්නෙ මේ මත්තටවෙයි කිය හිතන දේවල් ටිකක් මවන්න සිතුවිලටිකක් මේ සයි කියල ඔබටම තේරුම් ගන්න පුලුවවෙේ. ඉතිං ඔබ මේ මහොතට අවධානය ගත්තම. ඉතිං ඔබට හිත බයවෙලාතියන හැටි හිතට සංකාව ඇවිලා තියන හැටි ආතතියට පත් වෙලා තියන ඇැටි මේ වගේ සිතුවිලි ටිකක් මේ වගේ දේල්ටිකක් ඔබට හමුවෙන්න පුුවන් ඉතින් මේකෙන් අපි කියන්නේ මේවා ප්‍රතික්ෂේප කරන්න කිය නෙමේ. නොකද මේ මහොතේ ඔබටඒ දැනන සිතිවිලිටික ඒ බයහරි සංකාවාරියාත තිහරි මොහරි දැන ටිකක් තියවානනි ඒටිකත් අයිතිවෙන්නේ මේ මහොතේ හටගතු ේවල්ලටම තමයි ඔබ ඔබට බය ඇතිවෙන්න අනාගත සබන්ධෙන් උනාට සිතු විලික අයිතිවෙන්නන්නේ ොදර මොක ඒටි ටා ගැ වෙන්නන්නේ මහොත ඉති මේ මොතේ මොනවා තිබුණත් අපි උත්සාහ කරන්න ඕනි පුළුවන් තර අපේ අවධානය මේ මොහොතරගන්න මේ මොත දැන සිති විිටික දැන ෆිල්ලෙන්ක්ස් ටික ඔබේවධානයරගණෙන් ඕන ඉතිං ඔබ මෙතැනදි විශේෂයෙන් මතක තබාගතයතු දෙයක් තියෙනවා ඒ තමයි මේ බය ඇතිවෙන්න හේතුුණ සිතුවිලිටි කියන්න වෙන මොකොවත් නෙමෙයි අපි අනාගත ගැන ඉමජින් කර සිතුවිටික මයි මේ බය ඇතිවෙන්න හේතුවෙච්චි සිවිටික. නමුත් ඒ බය ඇතිවෙන්න මේ මොහොතේ. ය පටලවගන්නපා. බය ඇතිවෙන්න හේතුුණු සිතුවිලිටික වෙන මුකුත් නෙමේ අනාගතය සම්බන්ධෙන් සිතුවිලි පැටවුගාපපු ඉම්මජිින් කරපු සිතු විටික තකොට යයි කියන එක හට අරගන තියෙන්නේ මෙමොහොතේ. ඒ නිසා අපිට මේ පුළුවන්ද කියලා උත්සා කරන්න ඕනි අපි වර්තමානයට අවධානය ගනිද්දි අපිට ඒ බය කියන සිතුවිල්ල නිසා. අපේ මනස මේ වෙලාවේ හට අරගන තියන බය කියන සිතුවිල්ල නිසා හටගන්න, ටික්තියනවා සංවේධනය ටිකක්තියන ෆිලික්ස් ික්තියන දැනීමම් ටික්තියනවා අන්න ඒකට අවධානය දෙන්න පුළුවන් කියෙලෝ උත්සහ කරන්නවාන. ඉමජිනේෂන් එකට අහුවෙන නැතුව අර අමු හැගීම නිරීක්ෂණය කරන්න පුළුවන්දි කියලබලන ඒක ඉතාම අමමු හැඟීම. ඒ අපි ஆලවட்டන්තාාලනෑි වෙන මොනොහ හරි ආවරණය කරලන ඒ හරිම අමුහැගීම මට තේරෙන මචන චර එකකට කියන දේරෙන්නේ. ඒ අමහැගේීම එච්චරයිති. අපි බලන්නොනි අන්න එක නිරීක්‍ෂණය කරන්න පුළුවන්ද කියලයි. ඉතිං මෙතැනදි හරිම වැඩගත්කාරණය තමයි. සිතුවිල්ල සහ මේ සන්සේෂන් කියන දෙකේ වෙන සවභාඳනගන්න ඕන. සිතුවිලි සහ සංවේදන. සිතුවිල්ලි සහ මේ දැනීම් කියන. එක ඔබ වෙන සහඳට අඳනගාන ඇත මේම පටලව ගන්නවා සහරයියට. පිට මේ සිතිවිලි දිහා බලන එක සිතිවිලි වලට අවධානය දෙනක කිසි රහ නේ රහක් දැනෙන්නේ මනසට ඉන්ට්‍රෙස්ටින්ක් නෑ මනට මේ සිතිවිලිදිහා බලනය එක නමුත් මේ සංවේධනයන් දිහා මේ දැනෙන දැනීම් දිහා මේ සෙන්සේෂන්ස් දිහා බලන එක ඒවට අවධානය දෙන එක පුඩාක් කලාවට අපේ මනසට ඉන්ට්‍රෙස්ට ගොඩාක් ්‍රසයක් දැනෙනවා ඉතින් මේකෙන් අපේ සිතිවිලි අපිදැම්මේ සෙන්සේෂන් ටිකට අවධානය දෙනකොට හර සිතිවිලි තල්ලු කරන්න උත්සාහකරන්නනෑ අපි. ඒවා යිංකරන්න දඟලනෑ. ඒවා අංකරන්න දරන උත්සාහයක් නෙමෙයි මෙතන කරන්නේ අපි සිතිවිලි වලට සිතුවිලිට නෙම අපි මෙතනති බය කියන සිතුවිලිට නෙමේ අපි අවධානය දෙන්නේ බය පෙනුවට බයනිසා හටගත්තු දැනීම් ටිකට සංවේධනයන්ටිකට තම අපි අවධානය දෙන්නේ. ඒක සරලවම අපේ අවධානය, ශිප් කරනවා සිතු විල්ලෙක් සංවේධනයන්ට සිතු විල්ලෙෙන්ක් සංවේධනයන්ට අප අවධානය මාරු කරනවා. ඒ කියන්නේ ඔබේ අවධානය මේ වර්තමාන මොහොත දැනෙන ෆිලික්ස් සොලට දැනෙන දැනීම්මලට දැනන සංවේධනයන්ට සෙන්සේෂන් සලට අවධානය ගත් තම අර හීන මවන සිතුවිල්ලක දෙන අවධානය අඩුවෙලා යනවා එකක නැතිවෙලා යනවා. එනිසා ඔබ කරන්න ඕනි බයනිසා ඔබට හට ගත්තු සංවේධනයන්ට ඔබේ අවධානය දෙන්න ඕනේ අඩුගානය ඒකට බය කියන නමවත් කියන්නේ නැතුව. ඒක හුදු අමු හැඟීමක් අමු දැනීමක් අමු සංවේදනයක්. ඒකට ඔබවධානය දෙන්න ඕනි බය කියන ලේබලේවත් ගහන්න නැතු. ඒක අපිට දැනෙන තවත් එක්තර සංවේධනයක් විතරයි නිසා අපිට ඒකට ලේබල් කරන්න ඕනි නෑ එකට තේරුමක් දෙන්න ඕනි නෑඒ එක ඇන ලයිස් කරන්න ඕනි නෑ එකට අර්ථකථන දෙන්න යන්න ඕනි නෑ මෙතන දිහබ කරන්නේ හා ඒ අමු හැඟීමට අවධානය දෙන්න එක විතරයි. ඒක දැනෙන විදිහ බලනවා. දැනෙන්නේ කොහොමද කියලා. ඒ දැනෙන දැනීමට අවධානය දෙනකයි ඔබ මෙතනදි කරන්න ඕනි. ඉතිං මේ මොහොතේ හටගන්න මොනවද ඒකට අවධානය දෙනවා ඒකත් එක්ක, ිඉදගනින් නොඒ එකත්ත එක්ක යාළු වෙලා ඉ න්නොෝඒකෙන් අපේ මනසති තියන අර බයට තියන විරුද්ධ ගතිය නැතිවෙලා යනවා. හැලෙන්න්න ගන්නවා ඒක තල්ලු කරන්න හදන ගතිය හැලෙන්න්න ගන්න. ඒ ත්වයට එහෙමම පවතින්න ඉඩහරිනවා. ඉතිං මේක අපිට සාමාන්‍යෙන් පුරුදු දෙයක් නෙමේ. සාමා්‍ය මනුසයට මේක පුරුදුනෑ මේ අපි පුරුදු කර ඒක නෙමේයිනි දේවලට විරුද්ධ වෙන්න තල්ලු කරන්න පලායන් අපිකතමයි පුරුදු කරේ. එනිසා අපිට යම් කිසි පුහුණුවක් ඕෝන වෙනවා මේක කරන්නනම්. තැනන් දලටන්ගන්න වෙනවා ඉතිං අපිට සාමාන්‍යයෙන් පුරුදු මේ හැඟීම්වලින් පැනලා යන්න මගහැරලා යන්න ඔ අයටට කරන්න පුරුද්ධක් තියර නිසා නිකමට ඔබ හොයලා බලන්න ඒ මේ හැඟීම්වලින් පැනලා යන්න පලායන්න තියන කැමැත්ත කොච්චර ශක්තිමත්ව අපේ හිතේ මුල් බැකන තියෙනද කියලා ඉතින් එහෙම චුට්ටක් බලන්න බලල සහ නිකමට ඔබ හිතින් අහල බලන්න ඔබ මේ බයින් පලායන්න ඔබ පොළඹුවන්නමකක් විසින්ද කියලා මේ ඔබ අකම ඇති හැඟීම්ලින් පලායන්න ඒවා තල්ලු කරන්න ඒවා අට කරන්න ඒවන් හැන්ගෙන්න්න ඔබේ මන පොල බෝනිමොකින්ද කියලබ චුට්ටක් කොල බලතියෙනවාද. ඒ පෙළබවීම එන්නේ බයම්ම තමයි. ඒක කියන්නේ ඔන්න අපි ආෙත් මේ බය කියන තැනට බයට බයවෙන්න පටන්ගරගෙන් නැප් මේ බය ගැනෙ කතාකරේ බයයටම තමයි දැ වන්න ආෙත් බයවන්න පටන්ගරන්තියෙන්නේ මෙතැනදි මේ මතක් කරන කාරණය චුට්ටක් ොඳින් අවධනය හගනන්න මොමකුව බයම තමයි අපි බයම් පලායන්න පොළඹවන්නේ ඒ කියන්නේ අපි පලායන්න පොළඹ වන්නේ අපි පලායන්න උත්සහ කරන දේම තමයි අපි පලා යන්න අපිට යන්න කියලා අපි පොළඹ වන්නේ අපි පලායන්න උත්සාහ කරන දේවල්ම තමයි ඒක හරියට බය තමන්ගෙම ගැලවෙන්න හදන වගේ වැඩක් තමගෙම පලායන්න හදනව වැඩක් ඒනම් එතන පලායාම ගැලවීම කොහොමුවත්ම තියන්නේ ඉදිහක් බට ඕනිනං පොඩි වෙලාාවකට ඔබේ අවධන වෙන මහට යොම කරලාකින් පොඩ්ඩම් මගෑරලා ඉන්න පුළුවන් නමුත් ඒක ස්තීරසිසතුමක් නෙමේ. ඒ අධානය යොමුකරන් යොමකරපුදේ බලවත් නැතිවන් ගමන්ම මේ බය පැත්තකට වෙලා බලන්න්නඔය අවස්ථාව ගන්න. අර්ථමානය ගොඩක්කයි කරන්න හෙමයි. ගොඩාක් කියලාට වර්ථමානය යි සෝෂල් මීඩියාවලට ඇබැහ වෙලාන්නේ ෆිල්ම්ස් බලන්නේ ගොඩක් දේවල් හැගීම්බලින් පලායන්න ද්‍රක්් මොනොහරි ගන්නන්නේ මත්්‍යන දේල්ගන්න වෙන මොකට අන්න්නේ. හැගීම්ටිකෙන් පලායන්න හැබැයි තිඒ දිගටම තිෙන්න්න න අර විකල්පය දකොට අර බය පැත්ත කරලා බලගින් අවස්ථාවෙනකක් තකොට ඔබේ වනසායිත් එකටයටට වෙන ඉති මේනිසාතමයි ිනිස්සු නවත නැවත 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 අරගේ පලා යන බෙවිම්ීමට හුවවෙන්නේ අන්තිමට ගැලවීමක් නෑ. ඒ නිසා මේ දී අපට ඩිරෙක්ලි යහාරහා යායන මහර ඔබට වෙන විකල්පයක් නැමකින් කැලවෙන්න. බය විතරක්නෙම මේ ඔබාකම ඇති ඕනෑම මානසික තත්ත්ව එකට එක්ම විසඳම ඔබ රජුව ඒ එකට මුණ දෙන එක විතරයි සියයට සියයාඒකක්ෙප් කරන එක බාරගන්න එක විතරයි ඒක හාරහා යනමහැර ඔබට භාග්‍යතුන් වහන්සේගේ ප මේ කොත්තනක වත් හ මේමන් පලා ගිහිල්ලම මගහර ගිහිල්ල සාර්ථක උත්තර ගන්න කෙල ගන්නන්නේ නැ කොතනකවත් ඔබට මේකට මෝන දෙන්න වෙනසීයට සීය මේක තමයි සති පටාන භාාව ක්‍රේද භාකතුන්හන්සේ කියල දෙන්න ගිහි චිත්තා අනු පසන දම්මනු පසන කොටස් බලන්න. ඉති මේකට කිසිම විරුද්ධකමක් නැතුව ඒ කියන්නේ අපි මේ දැම් බයගරණ කතා කරන්නේ ඒකට පවතින්න ඉඩ හරිනවා ඒකට තමන්ට තමන්ට ඒ බය කියන මානසිකත්වය විඳන්න එකක්ස්පිරියන්ස් කරන්න හි දෙෙන හැබැ කිම විරුද්දගමක් නැතුව. හැපෙන නැතුව. ඒ දැනීම්වලට පවතින්න ඉඩ දෙෙනවා. සහ ඉඩ දෙන ගමන් අපි කරන්නේ එක නිරීක්ෂණය කරන එකයි. ඉතිං අපි හොන්දර මතක තියාගන්න අවධහරණය කරලා කියන අපි අවධානය දෙන්න මේ සිතිවිල ටිකට නෙමෙයි ඒ සිතුවල් නිසා හටත්තු සෙන්සේෂන්ස් ටිකට දැනීම් ටිකට සංවේදනා ටිකට. ඉතිං ඔබට යම් කිසි වෙලාවක හඳනගන්න පුළුවන් වුණො ඔබෙහිත. හිත විසිම මන හිනවලට යනවා ඒවට ඇබැහි වෙලා යනවක් කියලා දැනුනොත් ඔබට කරන්න යෙන්නේ. ඔබ අවධානය මේ සංමේධනයන්ට අරංගෙනක විතරයි. මේ මහෝතට අවධානය ගේෙනෙක්යි ඔබට කරන්න තියෙන්නේ. ඒකට ඒ ඇතිවෙලා තිෙන සිතුවිල්ල නිසා හටගත්තු සංමේධනයට අවධානය දෙන්නත් පුළුවන් ඇත්තං ඔබට හුස්ම අවධානය දෙන්න පුුවන් නැත්තං ඔබේ සිර දැන මොවා මහරි වෙන දැනීමකට යම්ක සිටේශ එකට සිරුරේ දැනෙන අවධානය දෙන්න පුුවන් මෙම අවධනය දුන්නහම ඔබටම බලාගන්න පුළුවන් ඒ දැන දැනීම ඒටේෂ එක එකනි කාම රිල්ලෙක්ෙලා එකකල් හිල්වෙලා එක හිල්ල එකක බුරුල්ලලා යන්න පටන්ගන්නවා කියලා ඔබට පේන්න ගනීම අපි මේ වෙලාවි හට අරගෙන තියෙන කිසිම දෙයක් අපි ෆයිට් කරන්නයන්න නෑ අපි බයවෙලා ඉන්නවනම් බයක්කවත් ඒ බයනිසා හටගත්තු යම් කිසි දැනීමම්ටික් තියෙනවනම් ඒටිකක් එකවත් අපි ෆයිඩ් කරන්න යන්න නෑ අපි ඒවන් පලා යන්න හදාන්න නෑ අපි කරන්නේ ඒකත් එක්කම මේ මහොත ඉන්නයි මේ හදන්නේ. ඒ වගේම මේ මොහොතේ හටගන්න තවත් ඕනිිම දෙයක් තියෙනවාවම්.ඒ හැම දෙයක් ගැනම අපිට අවධානය දෙන්න පුුවන් එෙනවා එවට ෆෝකස් කරන්න පුළුවන් එෙනවා ඔබ දැන සීතල උුසුම් ගතිවෙන්න පුළුවන් ාහිරිං හන ශබ්දවෙන්න පුලුවන් මේ මහොත දැනෙන ඕනම දේකට ඔබට අවධානය දෙවෙන්න පුුවන්. එතගොට ඔබ දැනෙන්න්න ගනීව මේ බය ගැන අ අපි කතා කරන්නේ. බය කියන එක මේ අපට දැන පුංචි දැනීමක් විතරයි කියලා ඔබට දැනන්න ගනීම. ඒ දැනීම් සහර විට අවධානය දෙද්ද අපහස ව වගේ ඒවයින් කිසිම් සතුරක් නෑවගේ ඔබට දැනෙන්න පුළුවන් දැනුනත් ඒකෙන් ඔබට කිසි මහානියක් සිද්ධ වෙන නෑ ඒ දැනෙන්න්න දැනීම් ගැනවත් බයවිය යුතු හැ. ඇඟට දැනෙන දැනීම් ගැනත් ඔබ බයවීතු නැහැ ඒවට දැනන්න ඉඩහරින්න ඉඩ හැරලා ඔබට තියෙ බලා බලාගන්නයි ඔබසව කරන්නයි නිරීක්ෂණය කරන්නයි ඔබට තියෙන්න්නේ ඒ ඔබට දැනෙන ඒ තත්ත්ව යන් පහව යනකං. දියවෙලා යනකං. ගැලවෙලා යනකං ඔබට බලං ඉන්නයි තියෙන්නේ හැබයි ඒක ඉවර කරන්න හදිසිවෙන්නේ නැතුව. ඉවර කරන්න හදිසිවෙන්න එපා ඊළඟ මොහොත ගැන කිසිම අපේක්ෂාවක් නැතුව. ඒව නැතිවෙන එක ගැන කිසිම බලාපොරොත්තුවා අපපේක්ෂාවක් නැතුව. ඒවට තියෙන්න්න ඉඩ හරින එකයි අපි කරන්නේ. එහෙම කර අද්දී ඒවට විරුද්ධ වෙනවා කියන එක නිකම්ම අත හැරෙනවා. ට හැපෙන කියනෙ එක ඒවයිම් පලායන්න දංගනවා කියන එක ඒවත් එක ෆයිඩ් කරන්න හදනවා කියනෙ එක ඒව යටකරන් හදනවා කියන තත්ත්වයක් අපි මානසි තිබුණා අපි ඒනිසා තම්මයි වැඩවුල් කරගත්තේ ඒක නිකම්ම අත හැරෙන්න්න ගන්නවා. එව නිකම්ම හැලෙන්න්න ගන්නවා. ඔබටම දැනේ ව ඒ දැනෙන දැනීම් රිලැක්සෙන්න්න ගන්නවා. ඒවා. ම්වෙන්නගන්නවා කාම්වෙන්න පටන්ගන්නවා කියලබටම බලාගන්න පුළුවන් ඒක හරියට කලින් සෙන් කතාාවක සඳහන් කලාගේ අර පොකුණකවපමාව. කැල තිලාතියන බඩවලින් කැල තිලාතියෙන රොඩ වැටලතියෙන හැලිගසන පොන්්ඩ එකක් පොකුණක් ඔබට නිශ්චල කරන්න ඕෝනි නං අපිට කරා තියනෙමක් ද පොකුණ අදරයවරේ පුටුුවක්තියාගෙන පාඩුව ඉඳගෙන බලං ඉන්නක විතරයි ඔබ ඒ තැම්පත් කරන්න කියලා හිතල කරන පුංචිම දෙකින් පවා වෙන්නේ පොකුණ තවත් කැලතෙනයක විතරයි ති ඔබරන යෙ පොඩ්ටා පැත්කට වෙලා ඒක ඒකට අවශ්‍ය කාලයාරගෙන එකට අවශ්‍ය වෙලා වරගෙන තැන්පත්වෙනතුරු ඔබට තියන්නේ පැත්තකට වෙලා බලංඉන්න විතරයි. ඉතිං බය සම්බන්ධෝ තමයි අද මේ කතාගරේ තෙරුවන් සරණයි.